ඔදේ අපට පේනවා විශේෂයෙන්ම ජනාධිපතිවරණය ගැසට් කරලා සති දෙකක් යනකොට රනිල් පෙරේ පරාජය අධිකරණයමුත් තීන්දු වෙලයි කියන කාරණය. මොකද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හොරමැරකන් ටික ආරක්ෂා කරන්න සජබෙන් ඡන්දය ගත්ත, සජබේ පාවා දුන්න, පක්ෂේ පාවා දුන්න හරිම ප්‍රනාන්දුට මනුෂ්‍යට අද එන්න යන දෙනක් නැතිවෙන්නට පත් වෙලා තියෙනවා. මම හිතනවා මේක තමයි රටේ ඉදිරි දේශපාලනයට විය යුතු දේශපාලනික නීතිය වෙන්නට ඕනි. මම හිතනවා මේක නීතියක් බවට පරිවර්තනය වෙන්න ඕනි, නීතියක් බවට ක්‍රියාත්මක වෙන්න ඕනි. ඡන්දේ ඉල්ලනවා, දිනනවා, දිනලා තමන්ගේ සුඛ විවරණය වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ වාසි වෙනුවෙන්, තමන්ගේ සහක පුරව ගන්න ආණ්ඩුවට හේත් වෙනවා. ඒකලයි ආණ්ඩුවේ කුරුකුරු වල ටික ඔක්කොම රැකගෙන තමන්ගේ බඩකට පුරව ගන්න අවශ්‍ය දේශපාලන හරිම් පණන්දුල කැත නැතුව මනුෂ්‍යලා කෑ ගැහුවා. ඉතින් මනුෂ්‍යනා නායකකාරලාට හරිම් පණන්දුලට ඔහොම වෙලා මදි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාම දැනගන්න ඕනේ, රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොච්චර විවේචනය කරාද, කොච්චර ගතු කියලන් කිව්වද, කොච්චර මඩ ගැහුවද. එහෙම මඩ ගහපු උදිය ලැජ්ජ නැතුව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කකුල් ලෙව කාපයකට ලැබිලා තියෙනවාද ඩිට දම වේදිනී කර්මය හරිම් පණන්දුල. ඉතින් හරිම් පණන්දුලාගේ මනුෂ්‍ය නායකකාරලාගේ දේශපාලනය විනාශ වුණා වගේම, දේශපාලනය නැති වුණා වගේම මේක ඉදිරියට රටේ නීතියක් බවට පරිවර්තනය විය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලන පක්ෂයක් හැටියට තමන්ට ඡන්දෙ දෙන්නේ, ඒ ඡන්දදායකය තමන් පිළිබඳ විශ්වාසයේ තියෙන්නේ පිල්මාරු කරන්න නෙමෙයි, එහාට මෙහාට පනින්න නෙවෙයි, තමන්ට දීපු ඒ ජනවරම ආරක්ෂා කරමින් ඒ ජනවරම තුළ හිටගෙන අවශ්‍ය වැඩපිළිවෙළ විතර. බොරුව වෙනුවෙන් පෙනීහිච්ච හොරුන් වෙනුවෙන් පෙනී හිටින හොරුන් එක්ක අත්වැල් බැඳගත්ත මනුෂ්‍ය නායකකාරට ශිෂ්‍ය අධිකරණය ලබා දීපු ඒ තීන්දුව පිළිබඳව අපි අධිකරණයට ගෞරව කරනවා. දැන් අද රනිල් වික්‍රමසිංහ පරාජය සිද්ධ වෙලා ඉවරයි. එක පැත්තකින් ඔහුට හිටපු, ඔහුට උදව් කරන්න හිටපු, ඔහුගේම කඳවුරේ හිටපු හරිම් ප්‍රනාන්දු මනුෂ්‍ය නායකකාර එක පැත්තකින් අයින් වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඔලුගඩි වලින් ඡන්දෙ දීපු බහුතරයක් අද නවල් රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්නවා. ඒෂා මම දන්නවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ලොකු පඹගාලක ගැටලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනි විදියට නැවත ජනාධිපති ධුරය හදා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදාන්නේ නැහැ නවල් රාජපක්ෂලා. නවල් රාජපක්ෂ මහත්තයාලා අද පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙල හෙළිදෙනවා. හැබැයි නවල් රාජපක්ෂ මහත්තයෝ මතක තියාගන්න, නවල් රාජපක්ෂ මහත්තයා නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයා ආයේ ඡන්දෙ ඉල්ලුවත් වෙන්නේ මොකද්ද කියන කාරණේ මේ සැප්තැම්බර් 22 න් පස්සේ බලාගන්න. මෙතන රාජපක්ෂවරු, සාටකවරු මේ රටේ දේශපාලනය අතුගාලා දාන දේශපාලනික තීන්දුව මේ රටේ පුරවැසියා ගන්නවා. ඒ නිසා ඔයාලගේ බොරු, ඔයාලගේ රැවටීම, ඔයාලගේ පපුවට ගැහිම, ඔයාලා ජාතිකත්වය කියන කාරණා සියල්ල හුදෙක්ම පාවිච්චි කරේ තමන්ගේ බඩකට පුරවලා තමන්ගේ පවුල් පෝෂණය වෙනුවෙන් කියන මේ රටේ පුරවැසියා දන්නවා. ඒ නිසා මම හිතනවා පොදු ජන පෙරමුණේ උදවිය අද මේ වෙලාවේ මෙම මොහොතේ සමග ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙලා හමාරයි. සමග ජන බලවේගයේ ජයග්‍රහණය තීන්දුව කළා ඉවරයි. සමග ජන බලවේගයේ ශක්තිය කොතෙක්ද කියන කාරණේ පිළිබඳව අපි නැස අපි අපේ දේශපාලන කඳවුර තුළ අපට විරුද්ධ වෙන හැමෝටම දිය යුතු දඬුවම අපි නීතියානුකූලව දේශපාලන වශයෙන් ලබා දෙන්න කටයුතු කරනවා. හරිම් ප්‍රනාන්දුලා බදුල්ල දාලා ගියේ ඇයි? බදුල්ල මිනිසුන්ට බොරු කරා, බදුල්ල මිනිස්සු රැවට්ටුවා, බදුල්ල මිනිසුන්ට පොරොන්දු දුන්නා. ඉසා ඒ රංගන දේශපාලනික වැඩපිළිවෙල අවසානයේ අධිකරණය තුළින් විසඳලා තියෙන ඔවුන්ගේ දේශපාලන ඉරණම බිඳුවට බහලා තියෙන නිසා මම හිතන්නේ මේ දෙගොල්ලොන්ගේ දේශපාලනික වශයෙන් කරපු ඒ හොර වංචා සියල්ලට අවශ්‍ය දඬුවම් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි හදන, අපි ගොඩනගන, ආණ්ඩුව තුළ අපි නිර්මාණය කරනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහය දෙන්නේ මොකද්ද? අපි දන්නවා අරින් ප්‍රනාන්දු මහත්තයා කියනවා 15 වෙනිදා වෙනකොට බලමුකෝ මොකද වෙන්නේ කියන කාරණය. ඔය නම් පාර්ලිමේන්තුව ඉදිරියයි. ඇයි? නාමල් රාජපක්ෂ මහත්තයා අද සහයෝගය නොලැබ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා බලනවා පාර්ලිමේන්තුවත් විසිරලා දාලා යනකොට කොරහත් බිඳගෙන ගිහිල්ලා අවශ්‍ය දේශපාලනික විනාශය සිද්ධ කරන්න ඕනේ කියන කාරණේ හදන්න. අපි බය නැහැ. අපි ඒ මැතිවරණයක් දිනනවා, මහමැතිවරණයක් දිනනවා, ජනාධිපතිවරණයක් අපි දිනනවා. නිසා බය නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කුමන්ත්‍රණ දේශපාලනයට තිත තියන්න ඕනේ, ඩීල් දේශපාලනයට තිත තියන්න ඕනේ. නිසා පාක්ෂිකව තේරුම් ගන්න, රටේ පුරවැසියා තමයි මේ රටේ පක්ෂග්‍රාහීලා පක්ෂවලට බෙදිලා ඉන්නේ. ඒ පක්ෂවලට බෙදිලා තමන්ගේ පක්ෂ නිසා, තමන්ගේ ලාංඡන නිසා, තමන්ගේ පාට නිසා ගිහිල්ලා වැරදිලා කතරේ ගැහුවොත් නැවත මේ රට විනාශ කරපු තමන්ගේ දරුවට තුන්ගේල කන්න බැරිවිත් ගොවිතැන කෘෂිකර්මය විනාශ කරපු ඒ කාලකන්ණි නායකයෝ නැවත පාලනයට. ඒසත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට, මහින්ද රාජපක්ෂ මහත්තයාට හවසට එකතු වෙලා
කෝපි බොන්න අපි ආණ්ඩු හදලා වැඩක් වෙන්නේ නැහැ, නායකයෝ හදලා වැඩක් වෙන්නේ නැහැ. ඔවුන් කියනවා නම් අපි පාර්ලිමේන්තුවේ ගහගත්තට වේදිකාවේ මරාගත්තට හවසට හැමදාම එකතු වෙලා කෝපි බීලා රටේ මිනිස්සු ගහ ගන්නවා බලලා ආණ්ඩු හදලා තමන්ගේ ගතමනාව හදලා රට විනාශ කරයි කියන කාරණේ කියනකොට බත් කන ජනතාවක් ඇටියට රටේ ජනතාව තේරුම් ගන්න. ඔයාලට දීලා තියෙන පක්ෂේ ලාංඡනයේ ප්‍රතිපක්ති සියල්ල රකින්නේ නැහැ ඉහළ ඉන්න රාජපක්ෂුරු, රකින්නේ නැහැ ඉහළ ඉන්න රනිල් වික්‍රමසිංහ. asianmirror.lk